කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රියානතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය ගොස් තිබෙනවා. අද අලුයම දෙකට පමණයි අනතුර සිදුව තිබුණේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ R11 1 කිලෝමීටර කණු අසලදී මෙම අනතුර සිදු වී ඇති බවටයි පොලිසිය පැවසුවේ. කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කරමින් සිටි සුඛෝපභෝගී ජීප් රථය ඒ දෙසටම ඉදිරියෙන් ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. කන්ටේනර රථයේ ගැටුණු ජීප් රථය ඉන්පසුව අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේද ගැටී තිබුණා. හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී කොළඹ පිහිටි සිය නිල නිවසට ගමන් කරමින් සිටියේදී මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඔහුගේ ආරක්ෂක නිලධාරියාව සිටි පොලිස් කොස්තාපල්වරයා සහ එම රථයේ රියදුරා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි රාජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස් කොස්තාපල්වරයා මිය ගොස් තිබුණේ. අද උදෑසන දේහය අධිකරණ වෛද්‍ය විද්‍යා පරීක්ෂණාගාරයේ වෙත යොමු කෙරෙනු අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එහි පැමිණ සිටියා. पहले पहले दोनों पास ये पुतलम ऋषि के नायकत्व आरग विशाल वेदपुरसाद कर ऋषि के देशपाल पक्षी पक्षे तक මගිතන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේක විශාල පාඩුවක් කියලා මම හිතනවා. සාමාන්‍යව කැපවීම කියන්නේ ලොකු දේශපාලන. ඒක මොනවා කරන්නද කියන්නේ අපි කණයක් කරනවා අපිට තවත් කියන දේ දුක කිරීම හරි. ඒක සායකව දේශපාලන ජීවිතය තුළ ඔහු වඩාත් අප්‍රසාදයට ලක් වූයේ 2022 මැයි 9 වනදා ගාලු මෝදර අරගල භූමියේ සිටි නිරායුධ අරගල කරුවන්ට පහර දීම හේතු වෙනුයි. මේ යන විටත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව නඩුවක් විභාග වෙමින් පැවතුණා. සිවුද රුපියක වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මේ යන විට 49 වන වියෙහි පසු වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.